රටේ නායකයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ආරක්ෂිත රටක්, සංවර්ධිත රටක්, නව දියුණුවක් ලබන රටක්, තරුණ පරපුරට මුල් තැන දෙන රටක්, දක්ෂ හපංකම් තිබෙන අයට ඉනිමගේ ඉහළට යන්න පුළුවන් රටක්, උගතුන්ට, සමතුන්ට, දක්ෂයින්ට රටේ න්‍යාය පත්‍රයට ශක්තිය ලබා දෙන රටක්, සංවර්ධනයේ ප්‍රගතියේ කොටස්කරුවන් වන ජන පරපුරක්. හිතාදර මිත්‍රවරුනි, අපේ රටේ පවුල් දල වශයෙන් 160කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. අපේ රටේ පුරවැසියන් දල වශයෙන් 120කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. මම ඔබලට මගේ හදවතින්ම, මගේ පපුවෙන්ම මම ඔබලට ප්‍රකාශ කරනවා, මාගේ එකම අරමුණ, මේ ගමනේ එකම අභිප්‍රාය, මගේ පවුලේ සමාජිකින්ට සුර සැප විඳින ලොවක් නිර්මාණය කිරීම නොව, මේ රටේ මහ පොළොවට පය ගහලා ජීවත් වන ජාති, ආගම්, කුලවල, පන්ති, පක්ෂ ભેදෙන් තොරව 120කට ආසන්නව ජීවත් වන මේ රටේ පොදු ජනතාව සුඛිත මුදිත කරවලා ඒ අයට සෞභාග්‍ය උදා කරලීමයි මාගේ ගමනේ ඒකායන ව්‍යායාමය. අපේ රජයක් තුල ඥාති සංග්‍රහය පැත්ත පළාතක ගියේ නැහැ. පවුල් දේශපාලනය පැත්ත පළාතක ගියේ නැහැ. අපේ අරමුණ දක්ෂ හපංකම් තිබෙන යෞවන පරපුරට ඒ තැන ලබා දීම, ඒ ශක්තිය ලබා දීම, ජන සමාජයේ කාන්තාවන්ට සුරක්ෂිත භාවය, ආරක්ෂිත භාවය ලබා දීලා අභිමානවත් සද්දන්ත ශ්‍රී ලංකාවක්, අභිමානවත් ආඩම්බරකාර ශ්‍රී ලංකාවක්, මිත්‍රවරුනි, ජව සම්පන්න මුළු ලෝකෙම ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාව මේ සජිත් ප්‍රේමදාසත් අපේ කණ්ඩායමත් එකට එකතු වෙලා නිර්මාණය කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. Breaking.lk